ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. නිවනුවන් පින්බරයි රෝස දොල් ලස්සනයි හිම හංසියේ हिंदुरिये मगे रतरन उब मिनी पहान वगे दे दुन्ने नगी आवे ममाई मद पवने वेली आवे ममाई संसारे आवे मी प्रिये संत काई ओब मागे रत्त माई माओ बे मागे आदरे ओब तमाई प्रिये मातारा सेने हासिन किसी के ने मेलो वे रातरं ओयाट आदरे कुनुसुम हादु वैसेन सनसा उलट सतुटक एकला पे आदरे सदहट पवतिन्ने तुमने लगी आवे ममाई मद पवने वेली आवे ममाई संसारे आवे मी प्रिये संत कहे ओब मगे एत मै माओ बे मगे आदरे ओबट मै प्रिये श्रीलंकीय नवक गायन तरु अभिषेके मौली मंगल दाहतकट पस्से ඒ වචනට කයමත් ඇහෙද්දි ජූලියා හිතට දැනෙන සතුට කොහොමද කියා ගන්න බෑ මාව ආයේ අවුරුදු 17ක් පස්සට ගියා මේකත් අපි බැලුවේ නිකන් නෙවෙයිනේ හේෂාන් අපි පවුලත් එක්ක එකතු වෙලා ඒක වෙනම මොමන්ට් එකක් වුණා ජීවිතේ දැන් හැමෝම දන්නවා කවුද ඇවිල්ලා ඉන්නේ කියලා අමුතුවෙන් අඳුරලා දෙන්න ඕනේ නෑ මගේ දකුණු අත පසෙන් ඉන්නවා සිරස සුපර් ස්ටාර් සීසන් 1 හි කවුද අපේ ජයග්‍රාහකයා කවුද අජිත් බණ්ඩාර අජිතේ අයබෝන් අයබෝන් මල්ල सीजन 1 ही ඒ හිතුවක්කාරය අමිල පෙරේරා අමිල අයබුවා අයබුවා නඩුවා හිතුවක්කාරය කියන්න කියලා කිව්වා ඒ මොකද දන්නේ නැහැ මොකද කියන්නේ ඊළඟට අපි කියනවා වර්ණ මගෂාන් හැමෝගේම අතරේ අර අයබුවා පුංචි දඟෙක් වගේ නේද අයබුවා අයබුවා නඩුවා ඊළඟට ඒ හඬ ඇහෙද්දි තියෙන සතුට මංජුල පුෂ්පගුණාර මංජුල අය අයබුවා අයබුවා ජය වේවා ජය වේවා එතකොට හරිම අර අපි කියන්නේ නිවිච්ච චරිතයක් හැටියට අපේ හැමෝගෙම මතකයේ හිටපු සහ තියෙන කෙනෙක් තමයි දර්ශන ප්‍රමෝද අයබෝන් අයබෝන් ඒ නිවිච්ච එකටත් ඇදී හොඳටම නිවිච්ච අහිංසකම කෙනා තමයි සීසන් 1 හි මෙන්න මෙයා කවුද අසේල එරන්දයි අයබෝන් අසේල අයබෝන් නිමිලා ඉන්නේ නිමිලා ඔව් නිවිච්ච තවත් කෙනෙක් නේද නිමිලා නිශාන්ත නානක්කා අය ගොඩක් ආදරෙන් අයබෝන් 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 හොඳයි මේ වෙද්දි සතුටුයි මේ පුදුම සතුටක් ජූලියට තියෙන ජූලියට හිතාගන්න බැරුව ඉන්නේ නැතුව
ඒ සතුට බලන් ඉන්න කට්ටියටත් ඒ විදිහටම තියෙනවයි කියන එක මම ගොඩක් හොඳට දන්නවා. මොකද මේක තවත් එක රියැලිටි ෂෝ එකක අපේ තරු ටිකක් නෙවෙයිනේ. අපේ හිතට දැනුණ කට්ටියක්. අනිවාර්යෙන්ම දැන් මේ 8 දෙනා විතරක් නෙවෙයි. නෑ 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 තව සර්ප්‍රයිසස් තියෙනවා අපි කියමුද? ඒ වෙමින් කියමු. තව දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා. ගෙස්ට්. කවුද ඒ දෙන්නා? පුළුවන් නම් 77 88ට එපා. දැන් එපා. එපා දැන් එපා ඇත්තටම කරයි. තව ඕගලන්ට සුභාරංචියක් තියෙනවා මතක් කරන්න. අද විශේෂ වැඩසටහනක් නේ. එතකොට මේක ඇතුලේ ඕගලන්ට හැකියාව තියෙනවා අපේ මේ තරු 8ක් ඉන්න මේ 8 දෙනාත් එක්කම කතා කරන්න. හැබැයි ලකි කෝලර්ස්ලා දෙන්නෙක්ට විතරයි අවස්ථාව තියෙන්නේ කියන එකත් පොඩක් දුකෙන් මතක් කරන්න. ඔව් කෝලර්ස්ලා දෙන්න ඒ දෙන්නත් ලකි දැන් මේ දෙන්නත් ලකි මේගොල්ලොත් ලකි. දෙන්නෙක් ඉන්න බලමුද කවුද කියලායි. කවුද? බලමු. බලමු මෙන්න දෙන්න. ආයිබෝන් කියනවා අපි. ආයිබෝන්. මලිතයි ආයිබෝන්. 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 වන්දනී. කොහමද? අනේ මන්දදී ඔය ඉන්න මම මේ සින්දුව කියනවා කට්ටිය දෙට්ටෙක් කියනවා මේ මේ බලාන හිටියා මේ මේ බලාගෙන ඉඳි තමයි මට තේරෙන්නේ මේ අජ්ජා මේ අමලියර එයා පැත්තේ හිටන් ඉඳි අජ්ජා එන මිටි මේ ඒක හැමදාම එක දෙන්නේ බා ඉස්සර අපි මේ පැත්ත උඹ මේ පැත්ත මේ ඉස්සර ඉස්සර මම තමයි කැප් එක දැම්මේ දැන් නිශාන්ත අය කැප් එක දාගෙන ඉන්නවා මම නම් ඇක්සිඩන්ට් එකක් කියලා අදාගෙන ඉති නිශාන්ත නම් මොනායින්ද දන්නේ නැහැ ඔය වයිසාද කියන්නේ ඒ ඉස්සර කියන මොහනයි ආයිබෝන් 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 හැම දිනාටම මේ හරිම සතුටුයි මේ වෙලාවේ අපි හැම දිනාම මෙහෙම දකින්නට ලැබීම. ඉතින් ඒ වගේම සිරස අපිත් එක්ක හැමදාම හිටියා. ඒ වගේම අදත් ඉන්නවා. ගොඩක් ස්තුතියි. ඉතින් හරිම සතුටින් ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් කියන්න වචන නැහැ ඉතින් අත්තටම අපේ කට්ටිය ඒ වචන ටික ඔහොම තියාගෙන ඉන්න අපිත් එක්ක වෙනකම් ඉමු ඇඩෙත් එක්ක. ජූලියා කොතනින්ද පටන් ගන්නේ? අද හරි දව මා හිතා ගන්න බැරි දවසක් වචන පැටලෙන දවසක් මං එම්ටි වෙලා තියෙනවා සමහර තැන්වලදී. දැන් මේ සතුට වැඩි කමට. දැන් පුරවන්න දැන් පුරවන්න. ඔව් පුරවන්න ටික ටික ඒ ටික ඔක්කොම එයි. එතකොට අපි දිගටම කතා කරගෙන යන් අපි කොහොමද පටන් ගන්නේ? දැන් ටෙලිවිෂන් ඉතිහාසයේ 2005 වර්ෂය කියලා කියන්නේ ටර්නින් පොයින්ට් එක. හැරවුම් ලක්ෂයක් බවට පත් වෙනවා රියැලිටි ලංකාවට එන එකත් එක්ක. ඔව් अब मिथन इन कट्टी ये दवासल अटपू अदत्म सीसन वन अभी मेचर श्रीलंका मतकाय मम निमे दमे वाइफ दमे मम इट कालीन तरह गुडा सहभागी थिंक मे मम हितना थिंक अवस्था वे अंतिम काले तम मे सिरसर दमे वाइफ तम एप्लीकेशन दमे थिंक कोहमारी बमरा वेल के गायन तरंग मित्रेशन दाने अत रियलिटी का देखा दिबुने तरंग कि मिनसु प्रसिद्ध ना देखा दिबुन है अभी ठीक उमना तिबुन मम अतम भौदलिक सिरस टीवी की आयतने सहभागी उना किल सर्टिफिकेट का खंबुना जॉब अप्लाई कर क्लेसी मम हिटी ए लेवल्स लियला मे वगे रिकमेंडेशन हिटिया इतक गायना तरंग गिहिलागे पड़ी अवस्था को खंबे वगे कमाई पटांगे हेबाई म्यूजि एंगे तीबुना आ साव तीबुना मेहम वेगी हेबाई हित अप्लिकेशन दमे मगे तम अप्लिकेशन फिल कर मगे आलू तम पोस्ट कल अदे अत्र अभी मम इनकोट मम तात विनमे मैं कन्वेन्शन हॉल के तम फस्ट मे वेग तिब्बे इंट्रडक्षन इतकोट गुडाक्स हिटियादे मंगे अभी हरेंडो तीडा तिब्बेना गुडाक्स एली हिटी अतुट कॉल कल तिबुण कोमारी तात हो गे तमी मगे तेल
කොමාරි සෙනගස්සෙන් කොමාරි තාත්තා හමුනට පස්සේ මේ මම තාත්තට ඉද්දුව මේක මේ බොරු වැඩක් අපි යමු මේක දාලා මේක මේ වෙන වැඩක් නෙමෙයි මේක කියලා. ඒ තාත්තත් ඒ වැඩි උනන්දුවක් දැක්වේ නැහැ වුනේ පුතේ අපි බලමු පොඩ්ඩක් කියලා. ඒත් එක්කම හොඳලාවට කෝල් කරා. ඊට පස්සේ අපි ඉතින් අතුල්ලේ ඉඳගෙන හිටියා ඉතින් මොනවද මේ වෙන්නේ විස්තර ඉතින් කතා කරා. ඒ වෙනකම් ඉතින් කිසිම අයිඩියාවක් තිබ්බේ නැහැ මේක මෙච්චර මේ දෙයක් මේ ලංකාවේ සිද්ධ වෙයි කියලා. කොහොමාරි මට ඇත්තටම හිතුනේ ෆස්ට් ඔඩිෂන් එකෙන් කැපෙන්නේ නැතුව බේරුණොත් ඇති කොහොම හරි මේ ෆස්ට් ඔඩිෂන් එකෙන් සිලෙක්ට් වුණා ඇති කියලා තමයි මම හිතන්නේ. නමුත් ඉතින් 1 2 3 4 ඔහොම ඉස්සරහටම ආවා ඉතින්. හිතන්නේ නැති විදියට. අපි ඉක්මනට පාස් කරන මේ ප්‍රශ්නේ වර්ණායට මතකද ඒ දවස? ආයික අමතක වෙන්නේ නැහැ කවදා. මොකද මට ඇත්තටම මේ ඇප්ලිකේෂන් දාන්න ඇඩ්‍රස් එක ලියාගත්තේ නංගි. නංගි ලියලා දුන්නා. ඒ දවස්වල මම මේ බාතිලගේ මාර ෆෑන්. සහ මට ඩ්‍රීම් එකක් තිබ්බා මේ බාතිලත් එක්ක ස්ටේජ් එක සිං කරන්න ඕන කියලා. ඉතින් මම ඇප්ලයි කරන්න එක හේතුවක් වුණා ඒක. සහ මට ඒ සිරස හරහා ඒ තැනත් මට ලැබුණා. ඒ කියන්නේ කන්සර්ට් සීරීස් එකකට මට අන්තිමට කියන්නේ බාතිලත් එක්කත් සිං කරන්න කන්සර්ට් සීරීස් එක මම කියන්නේ ඒ කාලේ. ඒක අමතක වෙන්නේ නැති. මොකද ජීවිතේ අපි හැමෝම මම හිතන්නේ ගොඩක් වාසනාවන්තයි. මොකද මේ ඒකට හේතුව තමයි මේ පළවෙනි රියැලිටි එක කියන එක. මොකද දැන් අපි දන්නවා රියැලිටි එනවා හැම channel එකෙම කරනවා. හැබැයි ඒකේ පළවෙනි තැන සිරසට දෙන්න ඕනේ සහ අපි හැම වෙලාවෙම කියන්නේ සිරස අපේ මහා ගෙදර කියලා. හේතුව මොකද මේකෙන් ලැබුණ දේවල් අපි හැමෝටම ඒක කී විස්තර කරන්න බෑ. ඒක මං හිතන්නේ මේ පැයක් දෙකක් ප්‍රෝග්‍රෑම් එකේ අපිට කියන්න පුළුවන් ඒක කියලා. එච්චර දේවල් අපිට අපේ ජීවිතේ ලැබුණා සහ එක්ස්පීරියන්ස් එක සහ අපි හැම දෙනාගේම ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් වුණා මොහොතක්. මන්ජුලයි අවුරුදු 14කට පස්සේ මහගෙදරට ආවම ඒ හැඟීම පළවෙනි දවසේ කොහොමද? ඔව් එතනම මං හිතන්නේ මගේ ජීවිතේ සම්පූර්ණ වෙනස් වෙච්ච තැන එතන. මොකද මගේ ලොකු අයියා දෙන්න තමයි ඔක ඇප්ලිකේෂන් එක දාලා තිබ්බේ. මම එතකොට හිටියේ ගොවිතැන් වැඩ කුඹුරු වැඩ කර කර. ඉතින් කවදාවත් හිතුණායි මෙච්චර ලොකු වෙනසක් වෙයි කියලා ජීවිතේට. මොකද ඒ වගේම සම්පූර්ණම ගෞරවය දෙන්න ඕන සිරසට සිරස ආයතනයට. මොකද දැන් අපි අදටත් අවුරුදු 17කට පස්සෙත් අපි 12 දිනාම එකතු වෙලා ඉන්නවා. නමුත් මෙතන ඉන්නේ සාමාන්‍ය පිරිසක් වුණාට අපි 12 දිනාම තාමත් අපේ සම්බන්ධතාවය තියාගෙන අදටත් ඉන්නවා. ඉතින් ඕන වෙලාවක අපිට කතා කරන්න පුළුවන්. මම හිතන්නේ ඒක හරි වටිනවා. එහෙම ලොකු සහෝදරත්වයක් තියෙනවා අපි අතරේ. ඉතින් ජීවිතේ මම හිතන්නේ කවදාවත් හිතුවේ නැහැ සුපර්ස්ටාර් කියන තරඟේ මේ තරම් ලංකාවේ ජනප්‍රිය වෙයි කියලා. ඉතින් මම හිතන්නේ ජීවිතේ මගේ ජීවිතේ මම ලැබපු ලොකුම ජයග්‍රහණය. මොකද අපි මම හිතන්නේ හැමෝම මේ මියුසික් වල නැති වුණත් මම හිතන්නේ හැමෝම හොඳ ස්ථාවරත්වයක මේ වෙද්දී ඉන්නවා අපි 12 දෙනාම. ඉතින් ඒක න ගොඩක් සතුට වෙනවා ආඩම්බර වෙනවා. ආඩම්බරයි. එහෙම ආඩම්බරයක් හිතේ තියෙනවද ඒ කාලේ මතක් කරන්දි දැන්? ඔව් ඇත්තටම මුලින්ම අම්මයි තාත්තයි තමයි ඇප්ලිකේෂන් එක දැම්මේ. ඇත්තටම ඇප්ලිකේෂන් එකට දැම්මට හිතුවේ නැහැ. මොකද අවසන් දින කිට්ටුව තමයි ඇප්ලිකේෂන් එක දැම්මේ. ඉතින් ඒ තරඟෙන් එයි කියලා හිතුවෙත් නැහැ ඇත්තටම. නමුත් ආවා. ඉතින් එහෙම අර මේ අයියලා කිව්වා වගේ කියන්නේ ලොකුවට එහෙම තරඟයක් කියලා මේ වගේ ලොකු කන්සෙප්ට් එකක් එහෙම කියලා ඇත්තටම හිතුන්නේ නැහැ. සාමාන්‍ය තරඟයක් විදිහම තමයි දැනුනේ. ඉතින් හැබැයි පස්සේ ඉස්සරහට යනකොට තමයි ඒක අර එක්ස්පීරියන්ස් ලැබිලා ඒ විවිධත්වය ඇවිල්ලා ඒවත් ඔක්කොමත් එක්ක ඒක ලැබුණේ. ඉතින් ඇත්තටම සිරස මාධ්‍ය ජාලයට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. අපි හැමෝටම එකෙන් ලැබිච්ච දේවල් ගොඩයි. ඒ වගේම විශේෂයෙන්ම මට අපි හැමෝටම මං පෞද්ගලිකව මට ගොඩක් හොඳ සහෝදර පිරිසක් ලැබුණා. ඒක ගොඩක් වටිනවා. ඉතින් ඉතින් ඒක ගොඩක් වටිනවා. ඒ වගේම අත්දැකීම්. ඒකෙන් ලැබුණ අත්දැකීම් ඇත්තටම ගොඩක් වටිනවා මගේ ජීවිතේට. මේ දැන් අසලයි දැන් පුදුම අත්දැකීම් එක එකපාරටම පළවෙනිම ඔඩිෂන් එකට එද්දී මේ මාසෙනකක් දැක්කාම හැරිලා යන්න එකපාරක් කර හිතුන්නේ නැහැ. මගෙත් ඇත්තටම කියන්න ඕනේ ওই කාලේ වෙනකොට අත්දැකීම් හොයාගෙන යන කාලයන්නේ. ඒ මගෙත් ඒ ලෙවල් ඉවර කරලා මේ රෂියන් ගියෝ වගේ කැම්පස් එනකන් බලාගෙන හිටපු කාලේ. එතකොට මම තව තව ඔය පොඩි ප්‍රෝග්‍රෑම්ස් කීපයකටත් ගිහිල්ලා තිබුණා. සිරසෙත් මගේ තැන තිබුණා අහන්නසයි ගෑන්න කියලා ලස්සන වැඩසටහන. ඒකටත් මම සම්බන්ධ වුණා. ඉතින් රියැලිටි කිව්වම අපි දන්නේ නැහැ මොකද්ද මේ රියැලිටි ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ මොකද්ද කියන්න දන්නේ නැහැ. ඉතින් ඇවිල්ලා පළවෙනි දවසේ අර කිව්වා වගේ සෑහෙන සෙනගක් හිටියා. පොඩි ඉන්ට්‍රඩක්ෂන් එකක් මට මතක විදිහට තිබුණා.
මං හිතුවා ඉතින් කොහොම හරි try එකක් දෙනවා මේකට කියලා. ඉතින් සමහර දණක දිනලා තිබිච්ච හින්දා මම හිතුවා මොකක් හරි අවස්ථාවක් ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඉස්සරහට 100න් 40ට ආවා 48න් 24ට ආවා 24න් 12ට ආවා මුළු රටම දැනගත්තා සම්පූර්ණ වෙනසක් ජීවිතේට වුණා. නිශාන්ත කොහොමද මතකද ඒ පළවෙනියටම තමගේ නම්බ එක හම්බ වෙලා ඒ ඇතුළට යන මොහොත ඒ අවස්ථාව මතක් කරුවොත් කොහොමද ඔව් මතකයි අතරම මේ සිරස ටීවී එකේ ඔය ඇඩ්වර්ටයිස්මන්ට් එක යද්දි මෙහෙම සුපර් ස්ටාර් කියලා එකක් තියෙනවා කිව්වහම ඉතින් කොළඹට එනවා කියන එකත් හිණයක් එක පැත්තකින් කොළඹට ඇවිල්ලා තිබ්බෙත් නෑ මම ඇත්තටම ඒකත් එක්ක උග දාලා වැඩකුත් නැහැ කියන දෙගිඩියාවෙන් හැබැයි ඇප්ලයි කළා ඊට පස්සේ ඒ කාලේ ඇත්තටම මේ ඒ ලෙවල් කරලා ඊට පස්සේ ඔය සමාජ සේවා කටයුතු කරගෙන එතකොට දහම් පාසල උගන්නගෙන पत्ते वेपूर्म कर तरंग वाले गिया गायना तरंग वाले हे भाई मे अनाउंसिंग वाले गिया एक हीने एक मैं देदा है भागे मे जयपुर जनसंधि डिप्लोमा इक्कला एट पास मेकट दम्मट पास कोलबटेनवा सूपर स्टार की हेतु अक्वेनो अरे हीन थे बैकर गा सूपर स्टार निशा कोलंबट हेवील जनप्रिय उनाट पास निवेदक अवस्था एक वृत्ति निवेदक खटे दुग्रा पवदीलिक गुआन दृणालिकावक ऐ थिंग सिरस ये लबादुन अत्यलत्यक तमाय अद वृत्ति अक्करगेन सिंधुत क्या गे नीने सतुट हितागन्न बेह दें तव देन्ने ओ देन्न सद्दनो करिन्न बेह ओमीतिया केला वलित्त हैंगिला आइन्ने वलित्त है කියන්නක බලන්න එක පාරටම දැවත්ත ඔකිය අමිලටයි මලිටයි hina වෙන්න දෙන්න එපා chance ඇයි නවත්තන්න අපි හේතුවක් නැහැ hina වෙන්න නෑ දැන් මෙහෙමයි මේ ඕකේ අපේ voice ලා දැන් මේ මේ set එකම මම ඕකේ මට මතක මට හොඳම දේ තමයි ඉතින් අපි 12 දෙනා set එක ඒ අතරව ඉතින් application එක දාපු හැටි කොහොමද කියලා කිව්වොත් ඉතින් ඇත්තම මේ මේක මේක ටිකක් හාස්‍යජනකයි අපේ ගෙදරට ඉස්සර සිරස දීවි අහුවෙන්නේ නැහැ දැන් අහුවෙනවා ගෙදරට නොයෙල් අයියා කියලා මේ මගේ නෑදෑයන අයියා කෙනෙක් කියලා තමයි දීන්නේ මල්ලි මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක කරන ඔබ ඇප්ලිකේෂන් දාපන් එතකොට ඒ වෙනකොට මම මියුසික් ෆැමිලි එකේම කොහොමත් මියුසික් කළා සමස්ත ලංකා තරන් ගිහිල්ලා දිනලා ඒ ලෙවල් එකේ ලැබෙන අවුරුදු 17 ඉතින් මියුසික් උන කියන කගේ දීපා ඉතින් කොහොම හරි මමයි අක්කයි එකතු වෙලා ඇප්ලිකේෂන් එක දැම්මා දාලා ඉතින් ජීවිතේ උඩි යටිකිරි යටිකුරු වෙච්ච ඩිසිෂන් එකක් මම තනි තනි අක්කයි මායි ඒකම තිකව ගත්ත තීරණයක් තාත්තගෙන් එහෙම පොඩි පොඩි නිකන් ඔපොසිෂන් එකක් තිබ්බා නමුත් ඉතින් අපි මට හොඳ සහෝදරයෝ සෙට් එකක් හම්බලා දෙනවා ඒ වගේම ඉතින් අපි ඊයෙන් 40 දෙනාට ගියා ඔය වගේ එකින් එකෙන් තේරෙද්දී තේරීගෙන යද්දි මට හිතුණා ඉතින් මොකක් හරි මේ අඩපට්ටමක් වෙයි කියලා ඉතින් අපි මෙතන ඉන්නවා දැන් අද ඉතින් බොහොම සතුටුයි මේ ප්‍රෝග්‍රෑම් එකට සෙට් වෙච්ච චැප්ටර් ඉන්න පුළුවන් එකත් බොහොම සතුටුයි මට කියලා දෙනාම එක එකට මේ කතා පහය දෙන්න අද මේ මේගොල්ලෝ කියන ඇඟ පුම්බන්නේ පාළු මම නේ කියන්නේ අජිත් අය කිව්වේ මේ අජ්ජා එනවානේ බයිසෙප් මොහන්නයි ඒ දවස අවුරුදු 17කට පස්සේ මොකද මට අවුරුදු 17කට පස්සේ කියමු බලන්න එදා සීසන් 1 එකට ආපු දවස පළවෙනි ඔඩිෂන් එක මතකද මට අද වගේ මතකයි පළවෙනි ඔඩිෂන් එකට ගිහලා අර මට මතකයි දැන් අමිලා කිව්වා මේ අර අපි කමෙන්ටෙන්ට ඉතින් තමයි ඉතලා නිකුත් ඉන්ඩක්ෂන් එක වගේ එදා ආපු ජනගහන දැක්කම මම හිතුව අම්මට අර මේ මොකද යාළුවෝ මේ කියලා නමුත් ඔඩිෂන් එක තිබ්බේ සිටදෙල් කැන්ඩි එකේ තිබ්බේ කැන්ඩි සිටදෙල් එකේ තිබ්බේ ඉතින් මට මතකයි අද වගේ මම අවුරුදු 17 එතකොට කලිසමක් ඇඳගෙන ෂර්ට් එක යට කරලා ජෙන්ටා වගේ දැලා ගියා ඉතින් ඒක ලකුණු වැඩි කියලා කොහොම හරි ඉතින් එන එන නර්වස්ලි තින් කරලා කොහොම හරි ඉතින් ඊළඟ රවුන්ඩ් එකට පැනගත්තා ඔය අතර ඉතින් ඔය අතරතුර හැබැයි මම අපේ මේ අමිල අමිලයාගේ අක්කලා දෙන්න කොහොම හරි අපේ අක්කයි අමිලගේ අක්කයි දෙන්න යාළු ඔයාරා මම අමිලයාව කොහොම හරි දැනගෙන ඉඳා වෙනකොට මේ 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 එදා සිටදෙල් එදා නම් අමිලා නැහැ දෙවෙනි දවසේ දෙවෙනි ඔඩිෂන් එකේ අමිලා දැක්කා දැක්කලා මම බැලුවා මේ කවුරුයකෝ මේ 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 ගෝතයා කියලා මේ ඒ මරියා ඒ මරි තුඹ මොකද ඔතන කියලා කවුරුයකෝ මේ අලු මේ අලු ගෝතයෙක් මට කතා කරන්නේ අය බයිෂේ බයිෂේ අය බයිෂේ අමිලා බයිෂා හරියට දැන් ඔය අර චෞදර වගේ අත පහලා අපේ නේ අලු කරන උඩ
හරි 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 ඕමින් ඕමින් කතා කරන්න ගොඩක් මොහන් අයගෙනුත් අපි අහන්න අදටත් අපි බොහොම අපේ පිට්ට ගෙදා වගේම තමයි මම මොහන් කියලා දෙනවා හරි මොහන් අයත් එක්ක කතා කරන්න ඕනේ මොහන් අය ඕම් මින්න මේ ෂෙයන් අය දැන් මේ දේත් එක්ක සීසන් 1 එකත් එක්ක ටෙලිවිෂන් එක ඇරොම් ලක්ෂයක් ආ සමාජයේ හැරුණා ඈ ඔව් ආයතන යට මෙයාට හැරුණා කියන්නේ අලුත්ම ට්‍රෙන්ඩ්ස් අලුත්ම ටර්නින් පොයින්ට්ස් අලුත්ම දේවල් ගොඩක් මේ රියැලිටි එකත් එක්ක පටන් ගත්තා. මොකද හිතන්නේ එහෙම සමාජයක් වෙනස් කරන්න ලැබීම පිළිබඳව මේ සෙට් එකට. ඒක ඇත්තටම මුලින්ම මේකේ කොන්සෙප්ට් එක ගෙනාපු පිරිස එහෙම ගෙනල්ලා ආයතනයක් ඒක බාර අරගෙන ඒ අභියෝගය ගත් එක පළවෙනි දේ. එතකොට ලෝකේ හැම වෙලාවෙම බ්‍රෑන්ඩ් එකක් හදපු තැන මුලින්ම අපි හැම වෙලාවෙම මේක කියනවානේ. එතකොට ලංකාවේ හැම channel එකටම රීලිටි පුරුදු කරේ සිරස. ඒක තමයි ඇත්ත කතාව. එතකොට අපි වාසනාවන්ත වුණා මේ පුරුදු කරපු තැන මුලින්ම හැදිලා. එතකොට මිනිස්සුන්ට එහෙම experience එකක් නැතිවීම තමයි මේ අපේ වාග්ය. දැන් අපිත් සමහර වෙලාවට හතර පහක් දැක්කන් පස්සේ අපි ඇවිල්ලා මේ දේ කරන්න ගියා සමහර විට මේ wow factor එක නැති වෙන්න ඉඩ කඩ තිබුණා. අපි වාසනාවන්තයි පළවෙනි එකේ රොත්ත වෙච්ච එක. එතකොට ඒක තමයි පළවෙනි benefit එක. එතකොට ඒක අපි 12 දෙනා ඉතාලම හොඳින් පාවිච්චි කරා කියලා හිතනවා මේ අවුරුදු 17 පුරාවටම. ඉතින් එක ආයතනය දෙක අපි වාසනාවන්ත උනා ඕන් යටතේ වැඩ කරන්න. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අනිවාර්යයෙන්ම. මේ අපි මේ විරාමයෙන් විරාමයකට යනවා විරාම පස්සේ කියන show එකකට ගිහිල්ලා එක්කෙනෙක්ට ප්‍රේක්ෂක ප්‍රතිචාර දරා ගන්න බැරුව toilet එකට පැනපුවාම මේ toilet එක ඇතුලේ කවුද හිටියේ? ඒකක අපි කියන්නේ නැහැ. අපි ඇවිල්ලා තමයි ඒක කියන්නේ. යන්නයි හදන්නේ තරවිරුද පළවෙනි විරාමයට. Thank you.
सनम तेरे हम हो जाए रैपुरा पायना तारुका प्रश्न मंजुला පොඩි මතකයක් මන් තියෙනවා එකක් නේ එහෙමද පාටත් මේක උනේ මේ කනේ අනේ අනේ පෙන්නන උද මොකක්ද මෙලා එන්නේ කනේ ළඟම ඉන්න කෙනා අපි අහලා තිබ්බ එක එක විදිහට අද කියන්නකෝ ජනප්‍රිය රහසක්ද ඒක කියන්න බලන්න නෑ අතරම මේක උනේ මෙහෙමයි සාමාන්‍ය ඉස්සර ෂෝස් වලට ගියාම පොඩ්ඩක් අර පීක් එකේනේ පොඩ්ඩක් එලියට එන්න අමාරු ඒ කියන්නේ ගේට් 2 වහගෙන ඉන්නවා කට්ටිය ඉතින් අපි අල්ල ගන්න එනකන් ඉතින් අතුරු අතුරු තරන් එන්නේ ඉතින් මට ඒ කලතුරදනේ වත් හිටියන්නේ කලතුර ෂෝ එකේ ඉවරලා යනකොට මේ කොමාරි මේ දැන් මට ඊළඟ වැඩකට යන්නත් තියෙන පරක් වෙලා තියෙන හොඳටම දැන් එළියට යන්න විදිහක් නැහැ ඒ වගේ අකරතැබ්බ වෙලා තියෙනවා ගොඩක් වෙලාවට ඉතින් මම පාවිච්චි කරා මේ මම කලින් වොෂ්රූම් එකේ ගිහින් පස්සේ වොෂ්රූම් එකේ පොඩි කවුලුවක් තිබ්බා ඒකෙන් එළියට පැනනහම මම මගේ වාහනේ ගාවට යන්න පුළුවන් ෂෝට්කට් එකක් මේ ඇත්තටම මම එතනින් ටග් ගාලා ඒ ඔප්ෂන් එක ගත්තා මම දොර අරගෙන යනකොට මේ ටොයිලට් එකේ කෙනෙක් පාවිච්චි කර කර හිටියා අතුරේ එක පොඩි කවුද පාවිච්චි කරන්නේ කවුද කියලා නම් දන්නේ නැහැ ඉතින් මම සෝරි කියලා ඉතින් මම ගියා ඉතින් මොනවා කරන්නද එහෙම දේවලුත් වෙනවා ඉතින් ඔය හැම කතාවකම මැද මතක් වෙනවා දැන් ඉඳන් අපේ ෆෝන් ලයින්ස් ඔන ඔයගලන්ට view time මේ පැත්තට කෝල් කරන්න පුළුවන් මතක් කරන්න අපේ නම්බර්ස් මොනවාද කියලා 0114 33 44 44 ඒ වගේම තමයි 0114 33 44 66 දැන්ම කෝල් කරන්න ලකි විනස දෙන්නයි දෙන්න දැන් කෝටි දෙකක ජනතාව කීතර දෙන්නරේ chance එක තියෙන. එහෙම තමයි. දැන් මම බැලුවේ ශයන්නයි අර දැන් අර වොල්යුම් එක හිටපෙක් කෙනාගේ මූඩ් එක කොහොම වෙන්නේ තියෙන. කබන්නේ අමිල පෙරේරානේ. අමිල පෙරේරා. අමිල පෙරේරා. ගැලම දෙදිටි. එහෙමද? ආ ගැලම දෙකිට නම් ඒක මේ ඒක එහෙම එකක් නෙමෙයි සාමාන්‍යයෙන් ඒ ට්‍රික් එක පාවිච්චි කරනවා අමිල මේ. ඒක හැමදාම ওই වගේ කියනවා හේතුව උනේ ඒකයි. අන්තිම එක ට්‍රික් එකක් කියලා කියනවා. දැන් මේ හැමෝම එනවා කියලා වෙලාවෙදී හැමෝටම ආදරේ එනවා මේ වෙලාවෙත් සමහරක් වෙලාවට SMS වලින් කට්ටි එනවා. එතකොට නිශාන්තයි පුදුමාකාර විදිහට තරුණයන්ගෙන් ප්‍රතිචාරයක් හම්බෙච්ච අවස්ථාවක් තියෙනවද? දැනිච්ච හොඳටම දැනිච්ච කියන්නේ මෙහෙම අර අපිට මේ වැඩසටහන ගුණාට පස්සේ ඔය පත්‍ර වලින් ඇවිල්ලා ආටිකල් කළානේ. ඔව්. එතකොට ඇඩ්‍රස් එකක් දුන්නානේ. ගෙදෙට ආවනේ කඳු පිටින් ලියුම්. දවසක් අම්මයි මායි මෙහෙම ඉඳගෙන ලියුම් කියවනවා. කොහොමද කියන්නේ කියලා කල්පනා කරේ. ඊටසම කීවරෙන්ද කියනවා ඒවට පෝස්ට් කාඩ් එකක් හරි රිප්ලයි එකක් දෙන්න ඕනේ. එකක් බලලා අම්මා බලලා ආ මෙන්න කියලා අම්මා දුන්නා. මටත් මං හෙව ඇයි අම්මේ කියලා. ඔය තියෙන්නේ කියලා තියෙනවා. මං කොහෙද මොකද්ද කියන්නේ ඔය. එකකට ගිහිල්ලා කරගත්ත දේනේ. ඔය එක ඇත්තටම කියන්න අමාරුයි. මම කියන්නේ ලියුමේ තියෙනවා ඔව්. ඔබ වරම වැදිරි. ඔය එක කියන්න අමාරුයි. ඒක තමයි ධර්මුම ප්‍රතිචාරය මේ. ඒ කියන්නේ විවාහ නොවුනත් කමක් නැහැ. එහෙම එහෙම එකක්. ඒ කියන්නේ මේ අයියා වගේ දරුවෙක් ඉන්නව නම් හොඳයි කියලා. ඉතින් ඒක තාම දරුණුයි. ඉතින් ඒක තමයි ඉතින් ෂොක් එකක් නේ. අයියා වගේ දරුවෙක්. ඔව්. අපි ඉතින් හරි රහින්ස ගලන. අසෙලයි. අයියාට එහෙම මතකයන් තියනද? ඒ කියන්නේ අය අමතක නොවන මතකයන්. ඒ වගේ. ඔව් ඇත්තටම අමතක නොවන මතකයන් තියනවා ගොඩක්. හා. ගත්තොත් මට ඇත්තටම ගොඩක් මම මේ මං හිතන්නේ ওই ටිකක් අධ්‍යාපනික කටයුතුත් එක්කනේ වැඩේට සම්බන්ධලා හිටියේ. ඉතින් ගොඩක් මම කැම්පස් එකේ දෙවැනි වසරේ වගේ තමයි ඒ කාලේ එනකොට හිටියේ.
එතකොට කැම්පස් එක පැත්තෙන් ඊළඟට මේ ඔය ෂෝස් වලට ගිහිල්ලා එහෙම එනකොට ඉතින් ෂෝස් වලට සාමාන්‍යයෙන් රැයට ගිහිල්ලා උදේ පාන්දර 4ට 3ට 4ට විතර වගේ තමයි ගොඩක් වෙලාවට ගෙවල් වලට යන්නේ. එහෙම ගිහිල්ලා ඉතින් ඊට පස්සේ ඒත් එක්කම ඊළඟ දවසේ ලෙක්චර් එකට අපි යන්න ඕනේ. සාමාන්‍යයෙන් උදේ 6ට ඉඳ 6ට 7ට වගේ ගෙදරින් එළියට යන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට ලෙක්චර්ස් වල ඉන්නේ හරිම අමාරුවෙන් තමයි ඉතින් ගොඩක් ඒ ලෙක්චර්ස් වලට ගිහිල්ලා ඒ නිසා ඒ මතකයත් එක්ක ගොඩක් මට උදව් කරා මේ ලෙක්චරර්ස් ලයිනකට ආචාර්ය මණ්ඩලයේ ගොඩක් කට්ටිය උදව් කරා ඒ නිසා යන්තම් ගොඩ දාගත්තා අමිහිරි මතකයක් විදිහට තමයි ඒක මම කියන්නේ නමුත් ප්‍රතිචාරයෙන් ගත්තාම අර කිව්වා වගේ කඳු ගණන් ලියුම් අපිට ඇවිත් තියෙනවා ඊළඟට ඒ දවස්වල පාරේ බැහැලා ටිකක් එහෙම යන්න අමාරුයි ආදරයත් එක්ක ප්‍රේක්ෂක ආදරයත් එක්ක ගොඩක් එහෙම මතක තියෙනවා වෙනස්ම යුගයක් බොහොම දැන් මේ මේ දර්ශනගෙම තහන්න ඕනේ කතා ඔව් ඒ කාලේ පොඩි කොල්ලා ඔව් හරි තාම මතකයි ඔව් ඉංගිදී ඔව් ඇත්තටම මේ ගොඩක් ප්‍රතිචාර සැහැන් ලැබුණා ඉතින් විශේෂයෙන් කියලා එහෙම अध्यापने साधारण काले मम ओ लेवल एकोलहावसरे पांती थिंग गोडाकलावट मगे पिटिपास अम्मा दाता हम बेले हिटिया मगे एक निवारदेव माव යොමු කරා හැමදාම ඉතින් ඔයා ශාන්ගේ මොකක් හරි තියෙනවා නෑ පිටිපස්සෙන් තමයි නෑ නෑ මම මේ කට්ටියම සුපර් ස්ටාර් අපි ඒතකොට යන කාලේ මේ ඉවර වෙලා නෑ ගෙන්නවා මේ කට්ටියම මම ෂෝ එක කරමාවද ඊට පස්සේ දාසන මල්ලි සිංගර් පොඩි ඒතකොට සිංකරලා බැසර පස්සෙන් කට්ටි ෆොටෝ ගහන්න එනවා ළඟට මට අතලන අනේ තාත්තේ මේ බලන්න පාර ලැජ්ජයි තාත්තේ මේ බලන්න කට්ටි එනවා කිය හොරෙන් බලන්නේ මේ බයි කට්ටි බලන්නේ මෙයා බලලා ඔයත් එම කගේ හරි අහලද එහෙම මට නම් කවුරුත් හිටියේ නැහැ හන්ද මේ අහන්න කවුරුත් හිටියේ නැහැ ක්‍රීඩකේ දවසල ඒ බරු ඒ බරු ඒ බරු सूपर्स्टार आपू दवासी सासक सामान्यमकूनाट पास अमतक सिद्धिना मार विधि तीन ओके मम्मी प्रेक्षक प्रेक्षक पेतकती कथा कर वा हुईल එතකොට මේ අමතක වෙන්නේ මොකද නෑ වෙන එකක් මොකද මේ අමතක වෙන්නේ තියෙන සිද්ධිය තමයි මම ඉස්සර බස් එකට නැගින්නේ හවස රෑ 8ට විතර ඒකලා එහෙ ඉඳලා මෙහෙ කරලා වෙලා මේ අදටත් තියෙනවා පිටකොටුවේ ප්ලේස් එකක් තියෙනවා නාන තැන ඔය කියන්නේ ඔය පිටකොටුවේම ඔය මේ ඔය ඔය නාටාඹි මහත්තුරු එහෙම නාන තැන ඔතනින් නාලා තමා මේ අර මංගව තිබ්බ ඉස්සර මතකද උඹට අර මම ඉල්ලගෙන යන බෑග් එකක් තිබ්බේ අර සල්ලි දාන යන වගේ එකක් ඕකත් අරගෙන අත්ත වගේ එනවා අර දැවිලා ඔතනින් නාලා තමා සිරසට එන්නේ ප්‍රෝග්‍රෑම් එකට එන්නේ එතකොට අපිට ඉතින් ඒ දවස්වල බස් එක යන්නව සල්ලි නෑ ඇත්තටම ඒ හිටපු කාලෙත් එක ඒ කියන අමතක වෙන්නේ තෙම සිද්ධිය තමා එක දවසක් මම හිටගෙන ආවා හිටගෙන ඇවිල්ලා කොහොම හරි අර බස් එකේ කොහොම තියෙනවනේ පොල්ලක් ඕකේ ඔළුව වැදිලා උදේ බහිද්දි මෙතන කොහොම ලොකු ගෙඩියක් මෙතන ලොකු ගෙඩියක් දාලා අරකේ වැදිලා 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 ඉතින් ඒ වගේ ඉතින් ජීවිතේ අමතක වෙන්නේ නැති පුදුම සුන්දර කාලයක් ඉතින් මම හිතන්නේ හැමදේම හරි සුන්දරයි ඒකම තමයි හේෂන් මොරල් එක හරි මාරම දැන් මේ වෙලාවේ දැන් ඔන්න ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකා බලාගෙන ඉන්නවා මේ අපිවත් දන්නේ දේවල් දැන් මේගොල්ලොන්ට මෙච්චර තිබ්බද අතීතයක් කියන එක දැන් ෂෙහන්නයි පොඩි ටැග් එකක් තියෙනවා ඔයාලට හැමෝටම ටැග් එක තියෙනවා මේ මේක පොඩ්ඩක් බලන්න මතකද කියලා මේ එව්වා දවස් 4ක් විතර එනවා ඔව් ඔව් ඇන්ටික් පාට ඔව් ඉතින් ඇන්ටික් පාටත් තියෙනවා ප්‍රේක්ෂකයන්ටත් ඔක පෙන්වන්න ඕනේ මම कौदा
මේ වගේ කැලෙන්ඩර්ස් කොච්චර නම් මේ වෙද්දි ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාව අතර ඇද්ද තවම මේ එවපු කෙනෙක් කවුද කියලා දන්නවද මේ වංකනේ පෙන්නන මේ මෙයා කිද ඔයාට මතක නැද්ද ඕකනේ එතකොට මේ නම මොකද්ද මට ගෙදර කියන්නේ සෝනු මේ අශයන්ය මැරිම කරන්නම් කියලා හිතාගෙන හිටපු අපේ අක්කි මේ අපි හොයාගත්ත කනෙක්ෂන් එක වාගේ සිග්නේචර් එක ගන්න එදා එන කෙනෙක් අපේ වා ඉන්දික එහත් ඇත්තේ ආ මැරි කරා දැන් බබෙකුත් ඉන්නවා එයාගේ සීන කුමාරයා හම්බෙලා ඔව් හරි මෙයාට thank you මේ ජූලියා ඔයාගේ ඔයාගේ හැංගීම මොකද්ද දැන් මට දැන් මෙච්චරම හරි අමාරු වචන අරන් කතා කරත් දැන් මම කතා කර ගන්න බැහැ දැන් මේ වෙද්දි මේ වගේ නේද වෙච්ච ෂයන් මීරංගව දැකපු මේ සුපර්ස්ටාර්ස් ලව දැකපු හැබැයි ඉඳකපු කට්ටිය මේ මේ වගේ කොච්චර ටෙන්ෂන් වෙන්නේ නැද්ද මේ වෙලාවෙත් එහෙම වෙලා ඇද්ද ඔව් ඒ කට්ටියට තමයි අද තරුවිට මේ ආදරේ අජිත් අය අර කිව්වා මේ තැනට එද්දි ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර ලැබුණා මේ හැමෝටම මතක් කරගන්න ඔව් ඇත්තටම ඒක කියන්න ඕන මේ සිරස සුපර්ස්ටාර් සීසන් 1 කියන්නේ මුළු ලංකාවම පිස්සුමෙන් වගේ බලු ප්‍රෝග්‍රෑම් එකක් ඒක कल तो वेला करलाम करला दोरा लागेना इंदगा बलन आई कौरव दोरा ये वगेम मे मे गेवा तिबुने अभी दिन तरंग इन अपीट इच्छर धन उन्ना इन्ना तिबुने युद्ध एक्की चाट एक्की मट एक्की अमीलट ओहम तरंग ये वगेम मे मे अपीट अभी दंडेतने लंका पुरा मे पोस्टर्स कटउट अम्मन कल तीन अभी दंडेतने इट पास बोधि पूजा तीय तीन अभी ඊට පස්සේ මේ 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 බාර වෙලා මට කෝල් කරලා කිව්වා වින් කරාට පස්සේ බාරෙලා තියෙන ඔප්පු කරන්න එන්න බැනුන් අහපුවා මේ ඔප්පු කරන්න එන්න ඇන්ඩු කියන නේද බැනුන් අහුවා ඒ වගේ මං කියන්නේ මේ ඒක මිනිස්සුන්ගේ මේ තවත් අලුත් කර කර අපි දැක්කම කතා කරන්නේ ඒක ඒ කියන්නේ ලේ මාස් හැට මෙදුළු අස්සේ ගියපු වැඩක් මේක ඒක මාරයි ඒක මං ඔව් තව පොඩි දෙයක් ඒගොල්ලෝ හැමදේම ආදරෙන් මතක් කරනවා දැන් ඊට පස්සේ අපි ඔක්කොම මං හිතන්නේ අපේ නිර්මාණ කරලා දෙනවානේ එතකොට හැබැයි ගොඩක් වෙලාවට අපේ නිර්මාණ කරත් අර මිනිස්සු කතා කරන්නේ සුපර්ස්ටාර් අපි හිටපු ඒ ඒ විදිහට මිනිස්සු කතා කරන්න හරි ආසයි. ඉතින් ඒක ගොඩක් අය ගොඩක් තැන්වල තියෙන අපේ සින්දුවත් සමහර තැන්වල ගියාට නමුත් කියනවා මේ අහවල් කෙනා නේද අහවල් ප්‍රෝග්‍රෑම් එකේ හිටියා නේද කියලා. ඉතින් ඒ මතකේ තාමත් මිනිස්සුන්ට තියෙනවා. ඒ තේදා වගේ. අනිවාර්යෙන්ම. මේ මොහන් අයියේ මලිත් අයියේ ඉන්නව නේද අපිත් එක්ක ඉන්නව නේද? ලස්සන කරන්න කියලා. Thank you. මේක ඒක ඒක හීල්ස් ගලවන්න උනේ. Thank you. සෞඩියක් විඳින්නවා ඒක. ඔයාට ඔයා මොකද්ද කිව්වේ රහසක් කියන්න තියෙන ඔයාගේ කම්පිතිමද අනිත් අයට ඇහිගේ අපිට අනිත් අයට ඇහි මං විතරයි ඔයාට කියන්නේ රහස හරි ඒ රහස ඔය දෙන්න කියාගන්න හොඳයි ඔයාට වචන නැහැ කියලා මොකද මගේ සබන්තු දෙකකෝ ජීවිතේට මේ දෙක හීල්ස් දෙක ගලවන්නේද කියන අද ගැලෙව්වා ඒක හොඳයි ඔව් නැත්තම් අර උස අමිලයි අජිත් වගේ වෙනවා ඒක නේද හරි ඒ වෙනවා මෙහෙ හරි දැන් මලිත් අය ඔ මලිත් අය ආ එහෙම කියන්නද රහසක් කියන්න තියෙන ඔයාගේ කම්පෙති මත දෙතොල් තියා කියලා කවුරුර කියලා තියෙනවද කම්පෙති මත උඩ වචනේ නෝම්බෝ කියන්න පුළුවන් විදිහට කියන්න හරි මේ කියලා තියෙනවා ඉතින් එහෙම මේ ඉතින් කොච්චර කම්පති මත ඇටි ඇටි එතනින් යන මොනවද මට කියන්න එපා මං කට අවශ්‍ය ගන්නවා අවුරුදු 17කට අවුරුදු 17ක් මලිත් අයියේ හැමෝටම තිබ්බ ප්‍රශ්නයක් අද මං අහනවා හැමෝගෙම ඒක ෂෙයාර් නෑගෙන් මම පටන් ගන්නම් මේක මේක අහන්නම කියලා කිව්වා මටත් තිබ්බ ප්‍රශ්නයක් ඇයි මේ මලිත් ගහද්දි චංචල ඇඬුවේ
මලිට ඇඳෙන්න දින්න මලිට ඇඳෙන්න ඕක ඕක මගේ මිනිස්සු අහලා තියෙන ප්‍රමාණයට මට අහපු ගානට මට ඩොලර් එකක් දුන්නා නම් අද මම මේ වෙනකොට ඩොලර් බිලියනක් විතර හොයාගෙන මේක පාසල් වල ගහලා තිබ්බා බස් ස්ටෑන්ඩ්ස් වල ගහලා තිබ්බා ඔෆිස් වල ගහලා විවිධ විවිධ ඕකට විවිධ විවිධ අර්ථකථන තියෙනවා ඕක ඇත්තටම බලන්න ඕකට ඇත්තටම උත්තරය ආගන්න ඕන නම් අප්‍රේල් පළවෙනිදා මගේ කොන්සර්ට් එකට ආව නම් හරිය නෙළුම් පොමි එන්න එන්න හරි වනායි मोहनय्या රියැලිටි තරඟකදී ඇවිල්ලා අතර මුල් කාලේදී එකිනෙකා අතර කියන්නේ තරඟයක් නිතිපුණේ කොහොම හරි ඉස්සරහට යන්න ඕනේ එහෙම. හැබැයි ඉතින් මේ අවුරුදු 17 පුරාවටම මේ සහෝදරත්වය සම්පංකාට අපි හැම වෙලාවකම අපි හම් වෙනවා. ඉතින් ලාස්ට් ටයිම් ශිහාන් ලගේ ගෙදරදී ශිහාන් හොඳ ෂෙෆ් කෙනෙක් අතර මේ කියන්න ඕනේ මේ වෙලාවේදී ශිහාන් එයාගේ අතින් හැම කෑම හැම දෙයක් මෙයා හදලා අපිට දුන්නා. ඉතින් මේ සහෝදරත්වය පුදුම පුදුම වාසනාවන්සයි අපි හැමෝම මෙහෙම එකට ඉන්න එක සම්බන්ධව. ඉතින් ඔයා කිව්වා හරි. ඉතින් ඉගිලිලා එන්න පුළුවන් නම් එනවා. අනිවාර්යෙන් එනවා. දැන් පොඩි ගමනක් යන්න ඕන. ලොකු ගමනක්ද? යන්න හිතෙන්නේ නැහැ මට ගමනට යන්න වෙනවා. කොයි ගමනක්ද? බ්‍රේක් එකක්ද? ඔව්. අයියෝ කමක් නැහැ. පුංචි පුංචි බ්‍රේක් එකක් අරන් ආයෙ මතක තුමු මේ තරුවිනිද. උණුසුම් මොහොතක්. ඉතින් මේ වෙලාවේ මතක් වෙනවා ආයේ ආයේම උකුම උකු වීවත් ඒකෝප්පයක් හදාගන්න හොඳම වෙලාව දැන් කියන එකත් ගොඩක් ආදරේ. ඔන්න නවක ගායන තරු අභිෂේකේ මෞලි මංගල්‍ය. සුපර් ස්ටාර්. සීසන් 1. Yes. ඉතින් ඔව් කියන්නේ. හවුද ඉන්නේ? අපිට ඉන්න වාසනාවන්තිය ඉන්නවා මෙන්න හැමෝම බලාගෙන ඉන්න වාසනාවන්තිය. හලාවතින් හන්සි. හන්සි. අයිබෝවන් හන්සි. අයිබෝවන්. හන්සි මොකද හිතෙන්නේ හන්සි ඔයාට මේ කෝල් එක මේ පැතර ගන්න පුළුවන් වෙච්ච එක ගැන ආ හන්සි ඇත්තටම මං හිතුවේ නැහැ මට ගන්න ලැබෙයි කියලා. මොකද ඉතින් මතර ඉන්න හැමෝටම මං ගොඩක් ආදරෙයි. ඉතින් ඇත්තටම මට එක්සයිට් මොකද ගන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ. කාට කතා කරන්නද? කොට මාදරෙයි. ඉතින් විශේෂයෙන් ශිහාන් අයියට කතා කරන්න අවශ්‍යයි. මෙන්න එන්න ඉන්න ශිහාන් අයියා කතා කරන්න. හලෝ. හලෝ ශිහාන් අයිය කොහොමද? හොඳින් ඉන්නවා නංගි හොඳින් ඉන්නවා. ඇත්තටම මම ඔයාගේ ඩයි හાર્ට් ෆෑන් කෙනෙක්. ගොඩක් ආ. කියන්න කියන්න කියන්න. ඇත්තටම මම ගොඩක් ආසයි. ඉතින් අයි කොහොමද වට? මමත් හොඳින් ඉන්නවා. ඉතින් බොහොම ස්තුතියි කතා කරාට අපිට. ඒ වගේම තාම අපිට ආදරය කරනවාට බොහොම ස්තුතියි. ඔයගොල්ලොත් හොඳින් ඉන්නවා කියලා හිතනවා. අනිවාර්යෙන් අයිය. ඉතින් ඇත්තටම ආයේ සින්දුවක් කියන්න කියලා රික්වෙස්ට් කරනවා. ඔව් අනිවාර්යෙන් කියන්න. හරි අනිත් අයට තාමිල අයියා, අජිත් අයියා හැමෝටම ආදරෙයි, වර්ණ අයියා. හැමෝටම. හරි බොහොමත්ම ස්තුතියි. හලාවතින් ඉඳලා අපිත් එක්ක එකතු වුණාට අන්න වාසනාවන්තයෙක් එක්කෙනෙක්. තව එක්කෙනෙක් chance එක දෙනවා. අවු එක්කෙනයි. තවමත් වෙලා විතුරු වෙලා තියෙනවා. එතකොට දැන් අපි ලයිෆ් එකේ decisions moments කියනවනේ ඒ අතරින් මලිත් අයියටයි අජිත් අයියටයි මේ මූමන්ට් එක ජීවිතේ කවමදාවත්ම අමතක වෙන්නේ නැති තැනක්. අපි යන්න ඕනේ ඒක බලන්න. වට් පුළුවන් දයන් හේෂාන්. යමුද කට්ටිය එක්ක කරගෙන මෙන්න මූමන්ට් එක. ජනතාවගේ විනිශ්චය දැන් පැහැදිලිව ලබා දී තිබෙනවා. ඒ අනුව අද රාත්‍රියේ මේ තරගයෙන් වාසනාව සමග ආපු ගමනක් දක්ෂතාවය සමග ආපු ගමනක් ජනතා විශ්වාසය සමග ආ ගමනක් නම් අද මේ තරගයෙන් ජයග්‍රහණය ලබන්නේ
අජිත් බණ්ඩාර. මේ තමයි ලංකාවේ රියැලිටි කතාවේ පළවෙනි කතාංගේ වීරයා. අජිත්යි හැංගීම කියමු අපි. ඇත්තටම ඉතින් අර මුලින් කියෝ වගේ ඉතින් මේ හිතන්න බැරුණානේ මේකට එනකන් හිතන්න බැරුණා මේ වගේ තැනකට එයිද කියලා. ඇත්තටම ඉතින් මේ මේක හීනයක්. එතන මම හිතුවේ නෑ ඒ ග්‍රවුන්ඩ් එකේ තිබුණ චියර් එකත් එක්ක ඇත්තටම මම වින් කරයි කියලා හිතුවේ නෑ මොකද මලිත්ත සෑහන ග්‍රවුන්ඩ් චියර් එකක් තිබුණා. ඉතින් එළියෙන් ආපු රසික ජනතාවගේ සපෝට් එකයි ග්‍රවුන්ඩ් එකේ හිටපු අයගේ සපෝට් එකයි කොහොම හරි වාසනාවත් එක්ක මම එදා ඉතින් දින්නා සතුටුයි අපිටත් ගොඩක් සතුටුයි මේ මෙමරිස් අයිම තැද්දි මලිත ඇගිනුත් අපි මේ ප්‍රශ්නේ මහනවා දැන් අද දවසේ ඔතන ඉඳන් මේ දිහා බලද්දි මොකද හිතෙන්නේ මොහොත ගැන දැන් මතක් වෙද්දි මට නංගි පොඩ්ඩක් ඇහුන්නේ මට ආය අහන්න ප්‍රශ්නේ දැන් අද දවසේ අපි මේ අවුරුදු 17කට කලින් දෙයක් නේ ආයමත් දැක්කේ එතකොට ඔතන ඉඳන් අද මේ දිහා බලද්දි කොහොම හැඟීමක්ද දැනෙන්නේ मंगे वोट ඉතින් මමත් ඊ වර්ගයක තෝරගත්තනම් පණක් අදින්න තිබ්බා නෑ නෑ බොරු ඇත්ත කියන්නේ මම කියන්නේ ඇත්තම ඒ අපි මගේ විහිළු පැත්තට කියලා දැන් ඇත්ත කියන්න ඒ වෙලාවේ හැඟුණ දේ තමයි මම ඒ වෙලාවේ ඇත්තටම මම තීරණ දෙකෙන් ඕන එකක් බාර ගන්න ලෑස්තිලා හිටියේ නමුත් තරංගයට යද්දිම හැමෝම මම හිතන්නේ හිතාගෙන ගියේ මේක දිනන්න පුළුවන් දිනන්න ඕනේ කියන හැඟීම මත තමයි ගියේ දිනුවේ නැති එකට ඕනම මිනිස්සෙකුට පුතන්ජන මිනිස්සෙකුට දුකක් ඇති වෙනවා මට තේරලා නිකන් පොඩි මෙයක් නැවුණා නමුත් අදවතින්ම අජ්ජට මම සුබ ප්‍රාර්ථනා කරා ඒ වෙලාවේ මේ බිම දාගෙන ගහන්න හිතුණා අපිට ඕනේ අයම අවුරුදු 17කට ආපස්සට යන්න ගිතයි. ඔව්. යමු ඈත රන්විමන් දොරින්. දැන් තමයි වෙලාව. වෙලාව. ඇත
සුර පුරෙන් වැඩි රැට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැඩි අද රැට අද රැට අද රැට දිලෙනවා ඔබ පෙම් කතා ඇසුරින් ගීත මෙවෙනවා රැට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැඩි රැට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැඩි අද රැට දිලෙනවා කියන්න ඕන මල්ලි මේ ගීතය ගැන මේ කම නැන්නේ අනිවා මේ මේ ගීතය ගානා කරද්දි මෙන්න මට මට කියවෙන වටේද මතක නැහැ එදා මට කියන්න තිබුණේ ආදරණීය නේරංජනා නිලේන්ද්‍ර අයියාගේ මම ඇහුවා අයියේ මම පියාට පොඩ්ඩක් කතා කරන්නද මෙහෙමයි කියලා හොඳයි මල්ලුවා කතා කරන්න කිව්වා ඊට පස්සේ මම ඊට පස්සේ මට ලෑන්ඩ්ලයින් එකක් හම්බුනේ මම ගත්තා ප්‍රියා අයියට ඒ අක්කා තමයි ආන්සර් කරේ මේ හෙලෝ අක්කේ මම අජිත් බණ්ඩාර මොකද අය තනුගේ සින්දු කියන්නේද කියලා ඒක ආදරයට කිව්වේ ඇයි ඔයාලෝ අනුගේ සින්දු කියන්නේ වාගේ සින්දුවක් කියගෙන එන්නෝ කියලා නෑ අක්කේ මෙහෙමයි තාම ඉතින් අපිට සින්දු නෑ මෙහෙමයි මේ අනුගේ සින්දම දැනන්න කියන්න කියලා ඊට පස්සේ මට ප්‍රියයිට පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා මේ ඊට පස්සේ මෙන්න ඔයාලා කෝල් එක කියලා දුන්නා ඊට පස්සේ අයියේ මම අජිත් බණ්ඩාර මල්ලි කොහමද මං කෝ අයියේ වාගේ සින්දුව මම කියන්න හදන්නේ හරි හරි මල්ලි කිසි අවුලක් නෑ ඔයා වැඩේ කරගෙන යන්න මාවට සුබවත නැහැ කියලා මම මේක කිව්වේ මල්ලි දැන් ගොඩක් අය කියනවා මේ ප්‍රියා අයියා මට නඩු දැම්මලු බයිනවලු අන්නේ වගේ ගොඩක් කතා කියලා දෙනවා එහෙම නෙමෙයි එතුමා මට අවංකවම සුබ පැතුවා මේ තරඟෙන් ඉදිරියට යන්න ඉතින් මේ වෙලාවේ එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ ගීතය මගේ හැරුම් ලක්ෂය මගේ ඉතින් එතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන වෙලාවයි හොඳයි අපි ප්‍රවීණව මතක් කළ යුතුයි ඒ ගෞරවය එතුමාට හොඳයි අපි යන්නේ හැමමත් බ්‍රේක් එකට යන්න කලින් කියනවා එදා අතට මුද්දක් දාපු නැති අවුරුදු 17කට පස්සේ මුද්දක් දාපු ඒ චූටි බබා කවුද ඒකද වෙලා ඉන්න තරුණි දැක්ක
sade durulata pura siyolagama sale mage noim se tale obenak yare සහජ දක්ෂතා මම අයියට කියනවා කියන්න කියලා සහජ දක්ෂතා මම නේද ඇයි හදිස්සි ඇයි පුළුවන් නේද කියන්න ගොඩක් හොඳට පුළුවන් කියන්න බලන්න සහජ දක්ෂතා එහෙම නෙවෙයි අපි ළඟ වීඩියෝ එකක් තියෙන එක පෙන්වන්න බැරි වෙයි සමහර විට ඒ වීඩියෝ එක දකින්න ඕනේ සහජ දක්ෂතා තුන් පාරක් කියන්නේ සහජ දක්ෂතා සහජ දක්ෂතා සහජ දක්ෂතා එනි එක දැම්මේ ප්‍රැක්ටිස් කරලා ප්‍රැක්ටිස් කරපු ඉඳලා හරි ඒ හින්දා හරි ඒක වීඩියෝ එක පස්සේ අපි බලමු නේද ඔව් අර දර්ශනගේ පෙම් කතාව අහන්න කියලා කියමු අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා බලා සිටිනවා කියන කට්ටියට පෙම් කතාව කියන්න පුළුවන් බබාගේ කතාවෙන්නුත් නැවැත්තුවේ මොකද මේ වැඩසටහනේ අධ්‍යක්ෂකතුමා හා මං දැක්ක පළවෙනිදම ඇවිල්ලා දර්ශනගේ මෙහෙම අතල්ලන හා ආ මේ මුද්දගුද්දා කවුද අපේ ධම්මිකයි නේද ධම්මික ෆොන්ට් එක වහත් ඒ ඉරිසියාවේ ඉරිසියා කොහොද ධම්මිකයි නෑ නෙවෙයි හරි නෑ ඉන්නවා අපි මේ පොඩි කොල්ල මෙච්චර ලොකු වෙලා කියලා හිතාගන්න බැරුව ධම්මිකයි හිතාගන්න බැරුව නේද යන්න අපි යන්න ශානයි අපි අනිවාර්යෙන් මතක් කළ යුතුයි එතුමන් නන්නේ අපි පොඩ්ඩ යමු ඉතිහාසර කට්ටියත් එක්ක ඇත්තටම ඉතින් අපේ බර කර ගැහුවේ මේ ගෙදරනේ එතකොට ධම්මික අයියලා අපි ආදරෙන් මතක් කරන්න ඕන මේ ආයතනේ ඉතින් ඒගොල්ලෝ තමයි අපිට පාර පෙන්නුවේ නේ අපේ තිබිච්ච දේවල් අපි අපිට තියෙන ඇඳුමක් ඇඳගෙන ඇවිල්ලා මෙතන බැනුන් එහෙමත් නේ බැනුන් අහලා අපි හරි බයයි ඉතින් විනය ගොඩක් හැදුනා මේ ආයතනේ නැත්තෙටම මන් දකින පළවෙනි මේදී අපිට ගන්නකො පළවෙනි දේ විනය විනය හැදුනා සිරසෙන් වෙලාවට වැඩ කරන්න හරියට කතා කරන්න කෙනෙක්ට ගරු කරලා අම්මේ තාත්තේ
සර් මැඩම් කියලා කතා කරන්න ගන්නවා හරියට ඩ්‍රෙස් කෝඩ් එකක් මේන්ටේන් කරන්න ගන්නවා ඉතින් ඒ හැම දෙයකම ආශිර්වාදය අපිට දුන්නා මෙතනින් අනිවාර්යෙන්ම ෂාන් පොඩි දෙයක් එකතු කරනවා ෂාන් කීපරේටම මේ ඉතින් මතක් කරන්න ඕන විශේෂයෙන් මේ 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 කන්සෙප්ට් එක ගෙනාවු සුසාර අයියා නේන්ද දේශප්‍රිය අයියා ඒත් ඒ වගේම ඔය කිව් වගේම හිටපු ලොකු ක්‍රූ එකක් හිටා කැමරා ක්‍රූ එකක් මොකද ඒගොල්ලන් කවදාවත් දැක්කේ නැහැ හැමදාම පිටිපස් තිරිය පිටිපස් හිටි ඒ කට්ටියම හිතන්නේ කීප දෙනෙක් ඉන්නවා මට අපිට ආපු ගමන් හම්බුණා ඉතින් ඒ හිටපු පරණ කට්ටියටත් මේ වෙලාවේ හැමෝටම අපි හැමෝම අපි හිසනම ආචාර කරනවා ඔගලන් නිසා තමයි අද අපි හැමෝම මෙතන ඉන්නේ අනිවාර්යයෙන්ම සිරස සුපර් ස්ටාර් වුණ ඒ විදිහට කන්සෙප්ට් එක හඳුන්වලා දුන්න අනිවාර්යයෙන්ම අපි මතක් කළ යුතුයි අපේ අපි ගුණිවර දිදිශානදීට අරන් යන අපේ ගරු සුසාර දිනාල් මහත්මයා මම කියන්නේ ඉන්ද්‍රජාල මවනවා කියලා හැමදාම ඈ විවිධ වැඩසටහන් හරහා ජනතාව සිරස ටීවී එකත් එක්ක එක්කාසු කරගන්න ගොඩක් දේවල් කරමු කියන එකයි සුසාර දිනාල් මහත්මයා බොහොම මාතරින් මතක් කරනවා ඒ වගේම තමයි වැඩසටහනේ සිරස සුපර් ස්ටාර් සීසන් 1 නි අධ්‍යක්ෂකතුමා ගරු ධම්මික ෆොන්ස් එක මහතා තව හිටියා ගොඩක් කට්ටිය වේශ නිරූපණය අතින් කැමරා කරන්නේ ආලෝක මේ හැමෝගෙම මේ මේ කාර්තව්‍යයක ප්‍රතිඵලයක් තමයි මේ මේ බ්‍රෑන්ඩ් ටික හැදෙන්නේ නේද අනික අනික මෙහෙෂාන් වෙනස කියන්නේ සිරස එකතුනහම කට්ටිය අය කරන්න බැරි දෙයක් නෑ මේ ඩිවිෂන්ස් ඔක්කොම එකට එකතුනාට පස්සේ ඒන ස්පිරිට් එක අය වෙනම කිසි තැනක මම දැකලා නෑ දැන් මේ ටිකත් මේ මේ වුණා දැන් අද ඉඳලා බලන්න වෙන වැඩි හරි අද ඉඳන් තව අය මේ අලුත් මතකයන් එක්ක ගොඩක් දේවල් වේවි වේවි මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා දැන් සුපර් ස්ටාර් කියන සීසන් එක ඇතුලේ වෙච්ච කරපු කියපු දේවල් ටිකක් තියෙනවානේ අපි ආය අවුරුදු 10ක් පස්සට ගියෝ ඉතින් අපි ඉන්ඩිවිජුවලි අහලා බලමුද මොකක්ම හරි හදා ගන්න තියෙනවනะ මොකක්ම හරි අර වෙනස් කරන්න පුළුවන් නම් මොකක්ද කියලා පොඩි වරමක් ආව වරමක් ආව තාය යන්න මොකක්ද වෙනස් කරන්න එකම දේ අපි කොයි පැත්තෙන්ද පටන් ගන්න අසලයි යගේ හා වෙනස් කරන්න ඔව් වෙනස් කරන්න පුළුවන් එකම දේ මම හිතන හරි අමාරු ප්‍රශ්නයක් මොකක්ද වෙනස් කරන්න මොකක් හරිද මොකක් හරි කියපු සින්දු ටික වෙනස් කරන්න ඒක නියමයි ඒක තමයි කරන්නේ ඊළඟට අපි මේ පැත්තෙන් මේ පැත්තේ ආ ඕකේ නෑ එහෙම එකක් නෑ ඉතින් ඔක්කොම ගන්නේ නෑ එහෙම නෙමෙයි ඒක නිකන් ඒක අර ඇත්තටම යන්න පුළුවන් නම් තමයි හිතා ගන්න පුළුවන් මෙතන ඉඳලා හිතුවම ගොඩක් තියෙනවා සමහර වෙලාවට विशेष මගෙන් දැව්වේ ඔව් මෙහෙමයි ඕකේ වෙනස් කරන්න කියලා අපිට අපි දැන් ඕකේ ඕකේ එක්ස්පීරියන්ස් එක හරි වටිනවනේ දැන් අපි දේවල් ගොඩක් දේවල් ඉගෙන ගත්තා දැන් මේ කට්ටියත් ඕකේ මේ කතා කරා ඒ දවස්වල මේ මොනවද වුනේ කියලා මට උතර මතකයි මේ ඔය සෙට් එකකට මතකද දන්නේ අපිට මීටින් එකකට එන්න කියලා මේ ඔය විනය ගැන කතා හරිද මට මේක කියන්න ඕනේ මේ මේ විනය ගැන කතා හරිද සෙට්ටර මත දන්නේ අපිට මීටින් එකේ ඉන්න කියලා අපි මේ ෆෝන් වල ඉඳලා අපිට තුසරයිය බැන්නවද සෙට්ටරම ෆෝන් එකේ ඉඳලා අපි බැනුම් ගාව තුසරයිය මට හොඳට මතකයි අද වගේ එනිවේ මම හිතන්නේ වෙනස් කරන්න තිබුණේ තව ඉතින් විනය ටිකක් හදා ගන්න තිබුණා නම් හොඳයි මොකද අපි ගොඩක් කලාවට මේ දවස්වල මේ මුල්ලකට වෙලා හිනාවන එක තමයි ගොඩක් කරේ ඇත්තටම ඉතින් අපිත් පොඩි පොඩි ඉතින් විනය හදාගෙන ඉතරයන් තිබුණා නමුත් ගොඩක් ලොකු දයක් වෙනස් කරන්න නැහැ
අපේ පූ එක ඉඳපු පූ එක පට්ට අපිට ඇවිච්ච අත්දැකීම පට්ට ඉතින් ඒක නිසා ලොකු දෙයක් වෙනස් වෙන්නේ නැහැ කියලා තමයි මගේ විශ්වාසය. හොඳයි. හොඳයි අපි. ඒ කියන්නේ තව තව ටිකක් විනේ හඳුනන නම් තව කොයි දිනද දන්නේ. ඒක සංවර වෙයිද නේද? ඔව්. ඔව්. දාමි පොඩි දෙයක් මේ දැන් අපි 10 දිනෙන් ඉන්නේ. තීක්ෂණයි මාධවයිත් හිටියා නම් අවුද ඒක කම්ප්ලීට් සහ ඒගොල්ලොත් ඉතින් කියයි ওই ප්‍රශ්න වලට උත්තර. අනිවාර්යෙන්ම. අපි ආදරේ මතක් කරනවා කියන්නේ. අද අයියා හිටියා නම් තව මෙතන කතා වුණා. ඔව්. ළඟදි මෙනවා අයත් එක්ක. කියන්නයි. තමයි මේ මේවා වැඩි කතා වැඩියට. කතා වැඩි. කියන්නයි. අපන්දර පප්පා. කියන්නයි. කියන්නක බලන්න දැන් අර විනේ කතා. කිව්වා දැන් අර ආපස්සට ගියොත් එහෙම කිව්වනේ කතාව. ඔව්. මොන හරි වෙනස් කරගන්න ගහය වගේ මොකද්ද? මම ඇත්තටම මගේ මේ ජර්නි එකේ කිසිම දෙයක් වෙනස් වෙනවට කැමති නැහැ. මට මේ වෙච්ච විදිය ඉතාම හොඳයි. තරංගයේ කීප සින්දු ටික ඒ ගත తీරන සහ මම මගේ ඉවත් වීම මට ඒකේ විදිහටම උනේක මගේ ජීවිතයේ ලොකු ජයග්‍රහණයක් සහ මට ලැබිච්ච ආදරය සහ මේ හැමෝම මට දුන්න සහයෝගය. මම හිතනවා මගේ ජර්නි එක තව කෙනෙක්ට මට වුණා නම් හොඳයි කියන මට්ටමට ඒක වුණා කියලා මම හිතනවා. රියලිටි වලට එන කොල්ල කෙල්ලෝ මටත් ශිහාන්ට වගේ රියලිටි එකක් ඇතුලේ එහෙම ස්ටෝරි එකක් හැදුනා නම් හොඳයි කියන තැනට හැදිලා තියෙනවා. එතකොට මට ඒක පොඩ්ඩක්වත් වෙනස් කරන්න උවමනාවක් නම් මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම මට වෙච්ච දේ වෙන්න. නයිස්. ඔයාගේ කතාංග වෙනස් කරන්න අදහසක් නැහැ නේ? කොණ්ඩ පොඩ්ඩ වෙනස් කරන්න. අපිට දෙන්න පුළුවන් යන ගමන් මේ මොහන්නයි මොහන්නයි ඉන්නව නේද මොහන්නයි ඔයාට එහෙම වෙනස් කර ගැනීම මොකක් කර තියෙනවද ඔයාගේ මේ කතාවේ මේ වීර කතාවේ ඔයාගේ වෙනස් කර ගන්න මොකක් කර අන්තිම මේ අර්ෂාන් කියවත් වගේ හැමදේම සිද්ධ වෙන්න තියෙන දේ වගේ හොඳට සිද්ධ වුණා අපි මම වෙනස් කර ගන්නවා නම් වෙනස් කරගන්නේ මම පොඩ්ඩක් මාකටිං ඉගෙන ගන්නවා ඒත් එක්කම ගැන සිංගින් එක්කම මාකටිං පොඩ්ඩක් ඉගෙන ගන්නවා එහෙම වුණා නම් මම හිතනවා මේ සෑහන හොඳ වෙන්න තිබුණා කියලා ඕකේ හරි එතකොට අපිට ඉතුරු වෙනවා අපි ඇහුවේ නැහැ නේද මංජුලාගෙන් අහන්න ඕනේ ඉතුරු වෙනවා කියන්නේ අහන්න ඕනේ මංජුලා කියන්නකෝ බලන්න විශේෂයෙන් වෙනස් කරගන්න මම හිතන්නේ නැහැ මොකද මම හිටපු විදිහත් එක්ක මම දැන් ඉන්න විදිහගෙන මම ගොඩක් සතුටුයි. ඉතින් වෙච්ච සමහර අඩුපාඩු පුළුවන් නම් හදා ගන්නවා ඒ අරනකොට වෙන දෙයක් නැහැ මොකද මම ආපු ගමන ගැන මට ගොඩක් සතුටුයි. ඉතින් අර වගේ පොඩි පොඩි අඩුපාඩුකම් සිද්ධ වෙන ඕනද අත්දැකීම් නැතිකමත් එක්ක I think ඒ දේවල් ටික හදා ගන්න. අනිවාර්යයෙන්ම මේ 12 මේ 8 දෙනා කතා කරපු මේ දේ වැදගත් වෙන්නේ අන්න බලාගෙනවා tire ඔස්සේ මේ ඉන්න પરම්පරාව අනිවාර්යෙන්ම නේද හරි ඒ දෙත් එක්ක අපිට ඕනේ ලස්සන දසුනක් බලන්න සොර බපුරන්න එන්න කියලා කියමු නිශාන්ත අයියට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා වැටේ එදා
अमत
මතක කරමි කෙසේ ඔබේ කීව ලෙසේ අමතක කරමි කෙසේ टेलीविजन वेनस कर को मैं कहता हूँ अमतक करनो कैसे कैसे वात अमतक कराने बे रियलिटी खराब है तो थवात वेनस म दया के कतु कर पु कहने की ना पे मतक कराने मो ओ नहीं कहने अनिवार्य मतलब मैं सुपरस्टार की ने भी ब्रांड देगा मुझे राता किधरे टे अन्नो ने मुझे लोक किधरे टे अन्नो ने ये हम वेद्दी मगे तो ना मैं लक्ष्य संख्या तो प्रेक्षक के उन्हें मतक पीना कहने में बिलावे ये अन्य मतक कराए ओह एक के निकट में गोड़ा है भाई यहाँ पे हाँडा एलिए टकी नीचे कमल अदरा राजकीय महात्मा ये सान्ना में आप इतने लोगों पिटवा हालात कुना में आप इव मार्केट करला आप इव जनता व ट आधुनिक दीला सहा में सुपरस्टार की ने ब्रांड का मिनिस्ट्रों के खाने ट पूर्व करवाने ट इट पास से ओहुगे विधि हट खाता करने पुरुधु ना रहते गुड़ाक निवेदक निवेदिका आवान अदरत मामे का दाखिन आ गुड़ाक करा वाले ट तीन एक सुंदर माता क्या सा देवंतीक शाना दानवाद दें मितनी ना वाने कहने निवेदक एक विधि हट देंग में काटे तो करने मैं आगे इंस्पिरेशन ने के वेलाती है ने मीट आउट दा हाथ के टे खाली कमल अदराची महात्म्या ए प्रसन्न कर पिदे निवेदने कर पिदे देखला तमाई मैं हम इन्ने देंग आदे मितन ए ही ना हादपु ए मैं ओगलों टा तेगा आई थी हमोटा राइट ए विधि इन्ने का करा देंग आ एक किया ने एक टेमातिया तो और उन गार्गन मा हिते दिया इत्रु टीम में का किन्नो आई कहने දවන්ති ඔ මහේෂ් දෙන පිටිය සහ ඔහුගේ හිටියා තව සගේ කීප දෙනෙක් ඉතින් ඒ පිරිස ඉතින් අපිට හීනකින්වත් එක වේදිකාවක අපේ ගීතයකට බෑග්ග්‍රවුන්ඩ් ස්කෝ එක කරයි කියලා අපි හිතුවේ නෑනේ ඉතින් එහෙම අවස්ථාවක් ආදුනික ගමෙන් ආපු අපිට හම්බ වුණා මුලින්ම හම්බුණ කුරුතුමා එතුමා ඉතින් එතුමත් එක්ක වැඩ කරපු ඒ එක්ස්පීරියන්ස් එක තමයි අදටත් අපිට ඕනම තැනක අඩිය ගහලා ස්ටේජ් එකක සින්දු අක්කන්න පුළුවන් හයියා අර ඇතර මේ මේ ෂයන් මේ වයිලිනේ රටක් නලවපු උහුව අතර මතක් කරන්න ඕනේ ඉතින් මම හිතන්නේ ඒක එක මාරම එකක් නේ ඒ වයිලිනේ හඬවපු විදිය හරිම සුසාර දිනාල් මේ සුසාර මිස්ටර් මරිකාර් එතකොට නේන්ද දේශප්‍රිය එතකොට ධම්මික පොන්සේක අපි ෆිට් එකේ කාලේ ඉඳලා ඒ වනාලේ මෙතන හිටියා මේ කැමරාමන් කෙනට අයියා කනටය මතක් කරන අපිට පුදුම විදිහට සපෝට් එක දුන්නේ අපි මෙතෙන්ද ගේන්න ඒ කියන්නේ අපිටම අපිට අපිට බැන්නා බැන බැන තමයි ඉතින් හැදුවේ මට හොඳට මතකයි අපි නිල්නුවන් සින්දුව ෂූට් කරලා යනකොට පාන්දර එළි වෙන ජාමේ මං හිතන්නේ හතර විතර පටන් ගත්තේ එදා ධම්මිකය හිටියේ කොහොම හරි හරි මල්ලි එනම් ගමු වන් ෂොට් ගමු ඈ කියලා ආවා ගියා ස්ටුඩියෝ එකට මොනවද ඉතින් එක දෙක ගන්නව වරදිනවා කොහොමම කොමාරි පාන්දර වෙනකන් ගියා
अंतिम दम्मिकाया मे उबलट मेक इपाद मे कर इपाद मे उबल मे गंड दंगल अयर मुखद विला मंजूर बगत पांद्र विला हिना मुकुद महाने मुलिम महाने वाट खाड कथा करोनी केला गोडा कादरे මම මුලින්ම හැමෝටම විෂ් කරනවා ගොඩ කාලකින් තමයි දැක්කේ වරුණ අයව එහෙම ගොඩ කාලකින් තමයි දැක්කේ හැමෝටම විෂ් කරනවා මම මුලින්ම මලිත් අයියට කතා කරන්න කැමතියි මලිත් අයියා ඔව් මලිත් අයියා ඉන්නවා කතා කරන්න හලෝ මලිත් අයියා හලෝ ගරමුට අවුනා හොඳට ඒක අවුනා ඒක උඹට අවුනා ඕනක් ගැල්ලා කියන්න නෑ මුණ බලන්න මලිත් चुटा कि लंका अंतिम अप्रेल නෙළුම් පොකුනේ ඕගොල්ලන්ට එන්න කියලා ආරාධනා කරනවා මේ මේ පුළුවන්කමක් තියනවා නම් එතකොට මමයි අපේ සහෝදර අමිල පෙරේරත් සහභාගී වෙනවා ඒකට ඉතින් ඒකටත් ඒකට ලෑස්ති වෙනවා මේ ටික ඒ වගේම බණිත් වැඩ කටයුතු බොහෝ ව්‍යාපාර වැඩ කටයුතු කරගෙන බොහොම අහිංසක විදියට ඉතින් ජීවත් වෙනවා අහිංසක ළමෙක් වගේ අයියාගේ අනාගතයේදී විශ් කරනවා හැමදේම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා කොහොමරී අයියෝ දැක්ක කියලා කිව්ව ඒ දවස්වල යා ගොඩක් ආසාවෙන් හිටියේ. ඉතින් එහෙම කතා තමයි තියෙන්නේ ආදරණීය කතා. දිල්ලුක්ෂි බොහොමත් ස්තුතියි එක්කෙනෙක් ඉන්න නම් හැබැයි වුණා. ඔව්. මේ 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 සතුට තව අපි විඳගමු. මෙන්න මේ බ්‍රේක් එකට ගිහිල්ලා. පුංචි විරාමයක්. Thank you.
nambu malakota terala malagiya ie sihipat karana patu patum atmita molawa gat dathini dasengili diga herala noven ehi monawad atte kisit netha kis bavikiya atte අඳුර පිඳින්නට රැයක් දවාලු ලන්තෑරුම් නිවලා ඉමිරේ තිර කඩ අරුණෙහි විඳ හැර ඉරුතව දවසක් ගෙනවිලා लक्ष संख्या प्रेक्षक प्रेक्षक अजीत जनता उदाहरण पलवी रियालीटी विधियाट जनप्रिय वेला ඒ ආදරය අවුරු 17ක් පුරාවට මේ විදිහට තියාගත් එක ගැන ඉතාමත්ම ආදරයෙන් මතක් කරනවා අපේ ප්‍රේක්ෂක රසික ජනතාව. එදා වගේම අදටත් සෝෂල් මීඩියා වල මොකක් හරි අපි පබ්ලිෂ් කරාම අපේ කට්ටිය පබ්ලිෂ් කරාම ලැබෙන ප්‍රතිචාර මම හිතන්නේ ඉතාම විශිෂ්ටයි. ඉතින් ඒකට අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ප්‍රේක්ෂක ජනතාවට. හොඳයි. ඔබ අතරම එදා මෙදාතුර මේ අවුරුදු ගාණක් තිස්සේ අපිත් එක්ක රැඳිල හැටියට ආදරණීය ප්‍රේක්ෂක හැමෝටම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම සිරස මාධ්‍ය ජාලයට අපි මේකට ගෙනාවට ඒ හැම කෙනෙක්ටම බොහොමත්ම ස්තුති විශේෂයෙන්ම ප්‍රේක්ෂකයන්ට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට වර්ණයි ඔව් මේ දේවල් තමයි කියන්න තියෙන මොකද අපේ පළවෙනි තැන අපි හදවතින්ම ඔයගලන්ට ආදරේ අපේ ප්‍රේක්ෂකයින්ට මොකද ඒගොල්ලන් නිසා තමයි අපි හැමෝම අද මෙතන ඉන්නේ සහ මුලින්ම උඩම තැන තියන්න ඕන සිරස ටීවී එක සිරස ටීවී එකටත් සිරස ටීවී ක්‍රූ එකටත් අද අපිට සංගීත සහයෝගය හැම දිනාටම විශේෂයෙන් ඔය දෙන්නට ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් කරනවා ඒ වගේම අපි ආද මෙතනට කැඳවපු විශේෂ මතක් කරන්න ඕනේ විකුම්මාගේ විකුම්ම මතක් කරන්න ඕනේ විශේෂ විකුම්ටත් ගොඩක් ස්තුතියි සහ අපි බලාපොරොත්තු වෙනා ඉදිරියේදී වැඩ වැඩි වැඩියෙන් සිරසට එන්න මොන හරි වැඩවල ෂෝ එකක් අනිවාර්යයෙන්ම ෂෝ එකක් ඕනේ අපි ඒක තමයි ලොකුම හෝප් අපි විශන්දයි ඔව් ඇත්තටම අවුරුදු 17ක් පුරා මේ දුන්නු ආදරයට අපි ඔක්කොම හරිම ආදරේ බොහොම ස්තුතියි අපිව බිහි කරපු තැන ඉඳලා මේ වෙනකනුත් ඉදිරියේදීත් ඔබ අපිට ආදරය කරනවා ඒ ආදරයට අපි හැමෝම ආදරේ මේ අපේ ජුලයි ඔව් මුලින්ම සිරසට ස්තුතිවන්ත වෙනවා සියලු දෙනාම වෙනුවෙන් ආයි තින් මම හිතන්නේ සුපර්ස්ටාර් තරගාවලිය ඇතුළෙදිත් අපිට ලොකු ආදරයක් ලැබුණා ඊට පස්සෙත් අපි අපේ ගීත නිර්මාණත් එක්ක එළියේ ප්‍රසංග වේදිකාවට ගියත් මම හිතන්නේ අදටත් ලොකු ආදරයක් ලැබෙනවා
ඒකට මම හිතන්නේ ඒක මම හිතන්නේ මාර දෙයක් මොකද අවුරුදු 17ක් වෙලත් අපි හැමෝම තාම ඉන්නවා ඒ කියන්නේ ෆීල්ඩ් එකේ ඉන්නවා ඒ වගේම තව චූට දෙයක් මම හිතන්නේ මගේ අරුණ ඒක අපි කියන්න ඕනේ මේ අපි 12 දෙනාව එකතු කරන්න එක පුද්ගලයෙක් ඉන්නවා අජිත් අයියා කියලා ඉතින් අජිත් අයියාත් මම හිතන්නේ අජිත් අයියාත් ලොකු අජිත් අයියා නිසා තමයි අපි අජිත් ගමගේ ඉතින් අජිත් බලන් ඉන්නවා ඔය අජිත් අයියා නිසා තමයි මම හිතන්නේ අපි 12 දෙනා ඒ කියන්නේ අපි කොහොමත් එකමුතුයි කාලයකට පස්සේ අපි වැඩි වැඩි අපි උනන්දු කරේ අජිත් අයියා ඉතින් ඒවත් මතක් කරන ගමන් අපි ඉස්සරහට ඉතින් අපි 12 දෙනා පොඩි වෙනස් දෙයක්ත් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා ඒක බලාපොරොත්තු වෙනවා අපිලායි ඉතින් මමත් ස්තුතිවන්ත වෙන්න ඕනේ සිරසට විශේෂයෙන්ම අපිව අපේ සහෝදර රසිකයන් එක්ක එකතු කරාට ඉතින් ඒගොල්ලන්ගේ ආදරය නිසා තමයි අපි හැමදාම රැඳලා ඉන්නේ ඉතින් ඒ වෙනුවෙන් සිරසට ස්තුති අපිව මෙතෙන් ගෙනල්ලා ඒගොල්ලන්ගේ අපේ ආදරේ වැඩි කළ දුන්නාට ඉතින් ඒක තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ අපි හැමදාම ඒගොල්ලන්ට ආදරේ යහපත් ඉතින් අපිත් එක්ක එකතු වෙනවා මලිතයි මොනාද කියන්න තියෙන අවසානයේදී ඔව් අවසාන වශයෙන් ඉතින් හරිම සතුටුයි මෙතන එන්න ලැබිච්ච එක අනිත් අපේ සහෝදරයෙක් එක්ක ඒ වගේම මම මේක අවස්ථාවක් කරගන්නවා නිලේන්ද්‍ර අංකල්ට සුසාර අයියට ධම්මික අයියට තුෂාන් අයියට එතකොට අපි ඔය කලින් මෙකි නොකි කියලා දෙනාටම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මම තව පණිවිඩයක් තියෙනවා පොඩි පණිවිඩයක් තියෙනවා කියන්නේ මේක මම විශේෂයෙන් කියනවා කියලා මට මම කියනවා කියලා කිව්වා ඉතින් මීඩියා සිරස ටීවී එකෙන් තමයි මට මීඩියා ස්පොට් දෙන්නේ මේකට ඒකද විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ සුසාරය සහ චාමිකව එතකොට කැපිටල් මහරජා ආයතනේ MTV network එකේ ඉතින් මගේ කොන්සර්ට් එකක් තියෙනවා මතක මන්දිර අප්‍රේල් 1 වෙනිදා නෙළුම් පොකුණේ තමයි තියෙන්නේ ඔබ සියලු දෙනාට මම ආරාධනා කරනවා එන්න කියලා බලන්න ඒක සියලු දෙනාටම ඒක මගේ page එකට යන්න Facebook page එකට යන්න බලලා ඉතින් එන්න එදාට surprise තුනක් තියෙයි ඉතින් මම මෙච්චර කාල මොනවද කරේ මියුසිකල් කියලා බලා ගන්න එන්න ආරාධනා කරනවා සියලු දෙනාට ඒ වගේම ඔබ දෙපළටත් මේ අපේ කාර්ය මණ්ඩලයටත් විකුම්ට සියලු දෙනාටම මම අදතිම ස්තුතියන්ත වෙනවා අපි සහභාගී කරගත්තට මෙතන කියන්නයි කැතියම්බ අතර ඔගොල්ලෝ හින්දා තමයි අපි මෙතන ඉන්නේ ඉතින් විශ්වාස කරනවා අවුරුදු 17ක් ඔගොල්ලෝ අපිට SMS එකක් ගහලා ඔයගොල්ලන්ගේ ආදරය ප්‍රකාශ කරා මේ 17 වසරෙම ඒ ඔගොල්ලෝ අපි ගැන තියපු විශ්වාසය ඒ විදිහටම තියාගෙන හිටියා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒක තමයි ඔයගලන්ට කරන්න තියෙන ලොකුම ආදරය. ඉතින් හැමදාම ඔයගලන්ට ආදරේ අපිට උදව් කරාට. මොහන අය වා බලාගෙන ඉන්නවා මිනිත්තු කීපයකින් කියන්න බලන්න. අත්‍තරම මේ සිරසර ගොඩක් ස්තුතියි. මොකද තරුණෙක් විදිහට ජීවිතේ පටන් ගන්න කාලෙදිම අපි රට හිත දුන්නා. අපි හැමෝම අද මෙතන ඉන්නේ සිරසෙන් ඒ දුන්නේ පන්නේ නිසා කියලා මට හිතෙනවා. අපි ඔස්ට්‍රේලියාවේ සෙටල් වෙලා ඉන්නවා. ඉතින් මේ වගේම අපි හැමදෙනාම හොඳ තැන්වල ඉන්නවා. ඉතින් සිරස බොහොමත්ම ස්තුතියි කෙටියෙන්. ඒ වගේම තමයි මගේ රසික රසිකාවන්ට කියන්න ඕනේ සමා වෙන්න කියලා කියන්න ඕනේ. ඔයගොල්ලෝ බලාගෙන ඉන්න ඇති SMS ගහලා ඇයි මුකුත් නිර්මාණ කරේ නැත්තේ කියලා. හැබැයි disappoint වෙන්න එපා. මම නිර්මාණ ගොඩක් එක්ක ඉස්සරහට එනවා. බොහොමත්ම ස්තුතියි නැවතත් මේ අවස්ථාව ලබා දෙනට. සීසන් 1 ජයග්‍රහකයාගේ හඬ මේ විදිහට අවදි වෙනවා. ඇත්තරම කෙටියෙන්ම කියනවනම් සිරස කියන්නේ මහගෙදරක මේ අවුලක් නෑ අපේ හැමෝගෙම කෙටියෙන් කියනවනම් 2006 ඉඳලා මේ වෙනකන් අපිව මේ විදියට ආදරය කරාට තවත් අපිව බලා ගන්නවට අපිට ආදරය කරනවට හැමෝටම රසික ජනතාවට ගොඩක් ස්තුතියි ඉතරයි කෙටියෙන් කියන්නේ ඉතින් මේ වෙලාවේදී අද දවසේ ඒ වටිනා කියන කාලය වෙන් කරලා අපිත් එක්ක තුනට ගොඩක් ආදරෙන් ස්තුතිවන්ත වෙනවා සියලුම දෙනාට වීව වෙතින් තමයි මේ වටිනා තෑගි හම්බ වෙන්නේ අද දවසේ වඩ නෙමෙයි යසලයි කොහොමද මේ ස්තුති සම්බන්ධ වුණාට මංජුල අයියේ මලිත අයියලට කොහොමද යවන්නේ අපි කැලෙන් යවමු වීවා තෑගි අනිවාර්යෙන්ම එනවා එහෙනම් ට්‍රෙන්ඩ් හැදුවා
මිහිරාවියේ සුදු හංසියේ මිහිරාවියේ මගේ අත දවටා ඔබේ පඳ වටා මා වෙත තව තව ඔබ ලං කරගෙන නිර්මල හදවත මුමුණන හිත්මය අහන්න කීවා මතකද දවසක් දා සුදු හංසියේ මිහිරාවියේ සුදු හංසියේ මිහිරාවියේ ඔයි සුදී